සංස්ථානික මහා දමනීය ඒ ආකාරයට තියෙන කුපුසිය මහා දමනීය මෙහෙම ගමන් කරලා මේ දෙකෙන් මෙතනින් එහා පැත්තට හා මේ පැත්තට ගමන් කරනවා. එතකොට මේ තියෙන්නේ කුපුසිය මහා දමනීය. එතකොට මේ තියෙන්නේ සංස්ථානික මහා දමනීය. එතකොට සංස්ථානික මහා දමනීය මේ හදේ නිවර්තනවත් එක මෙතන ප්‍රධාන දමනි දෙකක් හට ගන්නවා කිරීටක දමනි. එතකොට අපි ඒවා මේ බිඳුලෙන් සාකච්ඡා කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතනිනුත් ප්‍රධාන අනිශ්චිත දමනිය ඊළඟට මෙතනින් එනවා වම් සීස පොසී දමනිය අංක දෙක ඊළඟ අංක තුන වම් අදෝක්ෂක දමනිය දිදෙනවා. එතකොට මේක මේ දෙක අපිට අංක හතර දැම්මොත් ඒ දෙක හතරේ යුගලක් තියෙනවා. ඒ දෙක කිරීටක දමනි යුගල දෙක. ඊට පස්සේ දැන් ඉතා වැදගත් එකක් තියෙනවා මේකේ. මේ කාර්මික කෝසික කපාට හා සමාන මේකේ තියෙනවා කේතු ආකාර පේසි පිටිලා තියෙනවා. අපි ඒකට කියනවා පිටිකා පේසි කියලා. මේ පිටිකා පේසි වලට සම්බන්ධ වෙලා මේ කාර්මික කෝසික කපාට දෙහිටන්නේ. ඒකට කාර්මික කෝසික කපාට හා සම්බන්ධ ශක්තිමත් තන්තු විශේෂයක් වන හර්ත් රජු පිටිලා තියෙනවා. මේ දෙන හර්ත් රජු. මේ අවස්ථාවේදී මම ව්‍යුහය පමණයි කතා කරේ. ඉතින් මම ඇත්තටම කෘත්‍යයක් කතා කරන්න පුළුවන් මේ හර්ත් රජු කෝසික ආකුංචනය කරදී මේ කාර්මික කෝසික කපාට වැහුණාට පස්සේ ආපසු පෙරලෙන එක කියන්නේ ඉහළ අතට පෙරලීම වළක්වන මොකද ඇතුළ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට මේක නිවැරදි ස්ථානයක ගාන්ට තියාගන්න මේ අතර පෙරලෙන්නේ නැතුව කියන්නේ උදාහරණයක් විදියට ආපහු පෙරලීම කියන්නේ මේක ගාන්ට වැහෙන්න ඕන මේ අතට පෙරලෙන්නේ නැති වෙයි. ඒක තමයි කෘත්‍යයක් දැන්න මම කතා කරේ නෑ මේ වගේ කෘත්‍ය ප්‍රධාන වශයෙන්. ඊළඟ මෙතන ගත්තා වැදගත් එකක් තමයි මේ කාලම් මහා දමනි වල පාදේ තියෙනවා අඩ සඳ කපාට දෙකේම අරසම කබාට පිටලා තියෙනවා මහා දමනි දෙකේ පාදවල අඩ සඳ කබාට අදර පැහැදිලිව අපිට හෘදය ගත්තාම මේ දකුණු පැත්ත ඔක්සිජන් ඌණ රුධිරේ පිරෙන ඌණ රුධිරය තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට වම් පැත්තේ තියෙන්නේ ඔක්සිජන් පෝසී රුධිරය. ඒ ඔක්සිජන් පෝසී රුධිරය මේ පැත්තේ පිරලා තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන ඔක්සිජන් පෝසී රුධිරය. දකුණු හවම සම්පූර්ණයෙන් වෙන් වෙලා තියෙනවා. අද අපි දිත්ත සම්පූර්ණ දිත්ත සංසරණය සඳහා ඒක ඉතා වැදගත් වෙනවා මේ ආකාරයට මේ පිළිපෙහෙළ. එතකොට මේ ටික තමයි හෘදේ ව්‍යුහය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කර මේකම මේ කොටස් වලම අපිට රූපයක් ඔබලන්ට පේනවා. ඔගලොන්ගේ 197 වෙනි පිටුවේ මානව හදේ බාහිර පෙනුම කියලා පින්තූරයක් තියෙනවා. අපිට ඒක අවශ්‍යයි. සමහර විට රූප සටහනක් දීලා ඒකේ කොටස් අහන්න පුළුවන්. මම ඒ සඳහා රූප සටහන මේ වීඩියෝ එකට පස්සේ රූප සටහන ඔගලොන්ට ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ දැන් මේකේ කතාවේ කියනවා ඇයි වම් කෝසිකාවේ විත්ති ගණකම දකුණු කෝසිකාවේ විත්තියට වඩා ඇයි කාර්මිකාවේ විත්ති ගණකම අඩු කෝසිකා විත්තිවල ගණකමට වඩා කියන එක. හේතුව මේකට රුධිරය පොම්ප කරන්න වෙන්නේ ගුරුත්වය දෙසට සහ ඒකම කෝසිකාවලට පමණයි. ඒ නිසා වැඩි පීඩනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා එතකොට වැඩි ගණකමකින් යුක්ත පේශි නෙවෙයි තියෙන්නේ. ඊළඟ මේකට හෘද ගුරුත්වයට එරෙහිව රුධිරය පොම්ප කරන්න වෙනවා ඉහළට. ඒකම ඒ පොම්ප කිරීමේදී වම් කෝසිකාවෙන් පොම්ප කරන රුධිරය දේහයේ සෑම කොටසකටම ගමන් කරන්නට ඕනේ. ඒතර වැඩි පීඩනයක් මේකෙන් යොදන්න ඕනේ. ඒ නිසා වම් කෝසිකාවේ විත්තිවල ගණකම දකුණු කෝසිකාවේ විත්තියේ ගණකමට වඩා අඩුයි. මොකද දකුණු කෝසිකාවට සිද්ධ වෙන්නේ පොම්ප කරන ආසන්නයේ තියෙන පෙළහැරි වලට කේස නාලිකාවලට රුධිරය ගමන් කිරීම සඳහා. ඊළඟට ගත්තොත් එහෙම තව කතා කරලා තියෙනවා මේකේ ව්‍යුහයට යටතේම ඔයගොල්ලන්ට කෘත්‍යත් ඒකත් එක්කම තියෙන්නේ. ඊළඟට මේකේ අපව අපි කතා කරපු
හතරජ්ජවල පුත්‍ය කතා කරලා තියෙනවා. හතරජ්ජවල පීඩීම නිසා කෝසික ආමුංචනයේදී ඇතිවන පීඩණයෙන් කර්ණික කෝසික කපාට පිට පෙරලීම වළක්වනවා කියලා ඔය කොටස තමයි මේ කොටසින් කතා කරන්න තියෙන්නේ. ඔහොරට ඊළඟට හදේ සන්නායක පද්ධතිය ගැන කතා කරන අර මයෝකාඩියමේ විශේෂිත සන්නායක පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මයෝකාඩියමේ තියෙන්නේ හෘද පේශි. ඒ හෘද පේශි මගින් විශේෂිත සන්නායක පද්ධතියක් කරගස්සලා තියෙනවා. ඒක මයෝකාඩියමේ යටතේ කතා කරනවා. පොඩ්ඩක් මයෝකාඩියමේ හෘද පේශි වලින්ම යුක්ත විශේෂිත සන්නායක පද්ධතියක් පිළිබඳ තියෙනවා. ඒක පිළිහිදීම ගන්නකොට මට මේ අවස්ථාවෙන් පෙන්වන්න පුළුවන් මේ විදිහට මෙතන මේ ප්‍රධාන මහා උත්තර මහා සිරාව විරුද්ධ වන ස්ථානයේ ආසන්නයේ තියෙනවා විශේෂ ව්‍යුහයක් අපි ඒකට කියනවා SA ගැටය කියලා. ඒ SA ගැටය කියන එක තමයි හදේ කාන්තික ගතිකරය. මේකෙන් තමයි ආවේග ස්පන්දනීය ආවේග නිපදවන ස්ථානේ. ඊළඟට මෙතන මේ කාන්තික කෝසික ආවාරය ගත්තොත් ඒ ආවාරය අසල දකුණු කාර්යතාවයි. මේ පැත්තට පොඩ්ඩක් බාරව ඒ කියන්නේ කාන්තික කෝසික ආවාරයේ ඒ පේස් වල තියෙනවා AB ගැටය. මේක එතකොට SA ගැටය. ඊළඟට මේකටස AB ගැටය. AB ගොනුව කියලා කියනවා. දෙකම කියනවා AB ගොනුව. ඊට පස්සේ මේ AB ගොනුවෙන් ආරම්භ වෙනවා තවත් මේ පේස් මේ විදිහට තියෙන්නේ. මේක AB AB ගැටය මේක. මේක AB ගොනුවේ ශාඛාව. AB ගොනුවේ ශාඛාව ගිහින් මේ විදිහට මේ කණිකාංගල ආහාරයේ දීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මුලදිම දෙකට බෙදෙන්න පටන් ගන්නවා මේ විදිහට. ඒ කියන්නේ කෝසිකාවට කණිකාංගල කෝසිකාවට ඇතුළු වුණා ඊට පස්සේ මෙහෙම දෙකට බෙදෙනවා. දෙකට බෙදিলা මේක මේ පහකට ගමන් කරලා ඊට පස්සේ මේ පේශි තුනි මේ කියන්නේ මේ අතට දිවෙන පර්කින්ජි තන්තු හදනවා. එතකොට මේක AV ගැටයට මේක AV ගොනුව නැත්නම් හිස් ගොනුව කියලා කියනවා. හිස් ගොනුව ඔය AV ගොනුව කියලා කියනවා. මේක AV ගොනුවේ සාඛා නැත්නම් හිස් ගොනුවේ සාඛා කියලා කියනවා. මේවට කියනවා පර්කින්ජි තන්තු කියලා කියනවා. මේක වෙනම කොටසක් නමුත් මට කියන්න සිද්ධ වුණේ පේසිත් වලම තියෙන ව්‍යුහයක් හින්දා මේක එක්පාර්ණමේ බලන මුලින් කියලා තියෙනවා. හෘද පේසි වලින්ම සැරසුන සන්නායක පද්ධතිය හෘදේ පේසි තුලමය කාලින තුල පිටනවා කියන ඒක කියන්න ඕනි හින්දා තමයි මම ඒ කොටස කතා කරේ. මේ කොටස ඉතරයි මේ ඕගොල්ලන්ට හෘදේ ව්‍යුහය